ගෞරව උපාධිය සම්මාන වශයෙන් ප්‍රදානය කරන්නට මෙම වික්වත් සභාවට ගෞරව බහුමාන පුරස්සරව අධ්‍යක්ෂණය කර තිබුණා. ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. ගෞරවාර මේ ජිල්ලාවල නීලානන්ද ස්වාමීන් වහන්සේට විද්‍යාව ශ්‍රී සුමංගල විද්‍යාවතාංශ සම්මාන උපාධි සඳහා නිර්දේශව පවතින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ සේවාරත මහාචාර්ය තිලක් කාරියවසම් මහතුමා. උන්වහන්සේ මේ විද්‍යා සභාවට හඳුන්වා දීමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී කොළඹ මාළිගාකන්ද විද්‍යාලයේ පිළිවෙල ජ්‍යෙෂ්ඨ ආචාර්ය රාජකීය පඬිතුක දර්ශනපති ගෞරවනීය අනුගෝලයේ ධර්මාලංකාර ස්වාමීන් වහන්සේ මූලාසනාරූඪ විද්‍යෝදය පරිවේනාධීශ්වර අති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ විද්වත් සභාවෙන් අවසරයි. විද්වානීව විජානාති විද්වජ්ජන පරිශ්‍රම මානව සම්පත දුර්ලභය. විද්වත් මානව සම්පත ඊටත් වඩා දුර්ලභය. විද්වතුන් හඳුනන්නෝ විද්වත් හුන්නය. විද්වත් භාවය උදෙසා සම්මානෝපහාර පිරිනමන්නෝ විද්වත් සේම ගුණවත් සහ ප්‍රඥාවත් වූවාහුද වෙති. මහාචාර්ය තිලක් කාරියවසම් නම් ශ්‍රේෂ්ඨ විද්වතානෝ ගුරුපියාණෝ ශ්‍රීමතානෝ ශ්‍රී සුමංගල විද්‍යාවතංස නම් ගෞරවපාදීන් බුහුමං ලබන්නට සමාසන්නව සිටි. මේ ඒ පිළිබඳ හේතුපාඨ අතරයි. තිලක් කාරියවසම් නම් පුංචි බින්දානෝ වර්ෂ 1942 ඔක්තෝබර් 14 වෙනි දින දක්ෂිණ ලංකාවේ බද්දේකම පහළ කීගිය නම් ග්‍රාමය තම ජන්ම ග්‍රාමයේ බවට පත් කරගනිති. ජාතික ආගමික සමාජික සහ ශාසනික හරපද්ධති ඔස්සේ තම ජීවිතය උදෘත කරගන්න අප කථානායක සිසුවානෝ 1963 වර්ෂයේදී විද්‍යෝදය පිළිවෙමේ අවසාන පරීක්ෂණයේ සාමර්ථ්‍ය ලබා උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙති. එහිදී බුද්ධ ධර්මය ප්‍රධාන විෂය වශයෙන්ද භාරත දර්ශනය අනුවිෂය වශයෙන්ද හදාරා 1967 වර්ෂයේදී ප්‍රථම පන්ති සාමර්ථ්‍ය සහිතව ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමිකර ගනිති. උපාධි සාමර්ථ්‍යයේ උදාරත්වය නිසාම තිලක් කාරියවසම් ශාස්ත්‍රවේදියාණෝ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ සහකාර කථිකාචාර්ය තනතුරකින් පිදුම් ලබති. ඒ 1968 වර්ෂය. සහකාර කථිකාචාර්ය දුරෙහි වර්ෂයක සේවා කාලය සපුරා විශ්වවිද්‍යාලයෙන්ම ලද ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධි පරීක්ෂණ කටයුතු සඳහා තිලක් කාරියවසම් කථිකාචාර්යවරයාණෝ ඉංගලන්තයේ ලැංකස්ටර් විශ්වවිද්‍යාලයේ ආධුනික අධ්‍යනාංශයට ඇතුළත් වෙති. මූලික මහායාන බුදුදහමේ බුද්ධ සංකල්පයේ වර්ධනය හා එය පාලි නිකායන්ට ඇති සම්බන්ධතාව යන මේ සම්පූර්ණ කරන ලද
නිබන්ධයේ උදෙසා ලද දර්ශන විශාරද උපාධියෙන් අප කථානායකයන් අභිමානවත් වෙති. ඉන්පසු නැවත ශ්‍රී ලංකා දූපතට මා ලබන ආචාර්ය තිලක් කාරියවසම් විද්වතාණන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බලේතුව සිට 1975 වර්ෂයේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයට අනුයුක්ත වන අතර 1980 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරේට උසස් වෙති. වර්ෂ 1984 පොදුරාජ්‍ය මණ්ඩලීය අධිශිෂ්‍යත්වයක් ලැබ නැවතත් ඉංගලන්තයේ ලැන්කස්ටර් විශ්වවිද්‍යාලයට ගොස් තිලක් කාරියවසම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා වූ ඉංගලන්තයේ බුදුදහම පිළිබඳ පර්යේෂණයක නිරත වෙති. වර්ෂ 1988 උදාවේ අප විද්වතාන් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ අංශාධිපති ධුරයට පත් වෙති. අධ්‍යනාංශයේ සංවර්ධනය පුළුල් සහ වේගවත් වේ. වර්ෂ 1991 විදේශීය සිසුන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කෙරේ. ලෝකයේ නම් දෙසින් සිසු ඇමින පාඨමාලාව හදාරති. ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවටද යොමු වෙති. ලංකාවේදීම පශ්චාත් උපාධි පාඨමාලාවන්ද හදාරා ශාස්ත්‍රපති දර්ශනපති සහ දර්ශන විශාරද උපාධිද ලබති. එකී සාර්ථකත්වයේ නියමවානෝ තිලක් කාරියවසම් අංශාධිපතිතුමාණෝම වෙති. එතුමාණෝ මේ අයුරින් ශාස්ත්‍රීය පරිසරයේ විරාජමාන වෙති. එහෙයින්ම 1991 වර්ෂයේදී සහාය මහාචාර්ය ධුරයට සහ 1997 වර්ෂයේදී පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ විඥාපක මහාචාර්ය ධුරයටද පත් වෙති. වර්ෂ 1998 කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධ්‍යායක වී අධ්‍යක්ෂ ධුරය අප කථානායකයන්ට හිමිවන්නේ එතුමාණන්ගේ විචක්ෂණ භාවයට උපහාරයක්.